ආයිබෝන් කියලා පිළිගන්නවා channel එකත් එක්ක එකතු වෙලා ඉන්න යාළුවෝ හැම දිනෙකම baby socks දෙකක් ගොතන එකේ ඊළඟ කොටස තමයි අපි අද කරන්න හිතන් ඉන්නේ ඒත් එක්කම මට හිතුණා ඔයාලට මේකේ උඩ කොටසට එදා මම ඔයාලට කියලා දුන්නේ frill එකක් ගොතන විදිහනේ මෙන්න මේ විදිහට ඒක අපිට සාමාන්‍යයෙන් girl කෙනෙක්ගේ වගේ baby socks දෙකකට දාන්න පුළුවන් ඒ වගේම boy කෙනෙක්ගේ socks දෙකකට මෙන්න මේ වගේ design එකක් කොහොමද දාන්නේ කියන එකත් ඒත් එක්කම අද ඔයාලට මම කියලා දෙන්න හිතුවා මේ තියෙන්නේ මම මේ විදිහ design එකකින් ගොතපු socks එක මේකේ අනිත් එක මම ඒකට ඔයාලට උඩට කොහොමද මේ design එක ගොතන්නේ කියලා දෙන්න මේ විදිහට ඔයාලගේ අනිත් second color එකේ yarn එක අරගෙන මගේ white තමා මේකේ second color එක උනේ ඒ yarn එක අරගෙන මේ විදිහට අපි ඉවර කරපු තැනින් දාලා සුපුරුදු විදිහටම chain තුනක් මේ විදිහට ගොතා ගන්න ඕනි ඊට පස්සේ අපි අර කලින් කරපු ක්‍රමයටම අපේ ඊට කලින් ගොතපු line එකේ තියෙනවනේ double crochet tail අන්න මේ තියෙන පළවෙනි ලයින් එක ඇතුලේ මේ විදිහට දාලා ඩබල් ක්‍රොෂෙට් එකක් ගොතා ගන්න ඕනි. ෆ්‍රන්ට් පෝස් එකෙන් තමයි දාන්නේ. එහෙම දාලා ගොතලා ඊට පස්සේ ආපහු ඩබල් ක්‍රොෂෙට් එකක් ඊළඟ ලයින් එකෙන්ම බෑක් පෝස් එකට මෙන්න මේ විදිහට නීඩල් එක පිටිපස්සෙන් අරගෙන අනිත් පැත්තෙන් එළියට මතු වෙන විදිහට ඒක පිටිපස්සට යන විදිහට මෙන්න මේ විදිහට මම ඔයාලට මේ පෙන්වන විදිහට යාන් එක අරගෙන ඒ පැත්තට ඩබල් ක්‍රොෂෙට් එකක් ගොතන්න ඕනි. මේ ක්‍රමේ දිගටම මේ විදිහට වටේට ගොතන්න තියෙන ෆ්‍රන්ට් පෝස් බෑක් පෝස් විදිහට. මේ විදිහට ඉස්සරහින් දානවා එකක් ඊට පස්සේ එක නීඩල් එක මේ විදිහට ඩබල් ක්‍රොෂෙට් එකයි ඊට පස්සේ ආපහු ඊළඟ ලයින් එකේ ඩබල් ක්‍රොෂෙට් తీරුව පිටිපස්සට එන විදිහට දානවා මේ විදිහට මේක වටේටම ගොතලා ඉවර වුණාම සුදු පාටින් ගොතපු කොටසත් එනවනේ උඩට ඒකෙත් ඒ විදිහටම ෆ්‍රන්ට් පෝස් බෑක් පෝස් විදිහට වටේටම ලයින්ස් දෙකක් ගොතා ගන්න ඕනි ඒක තමයි මේ පැටර්න් එක ගොතන විදිහ ඒ විදිහට ලයින්ස් දෙකක් මෙහෙම සුදු පාටින් ගෙතුවට පස්සේ ඔයාලට පේන්නේ මෙන්න මේ විදිහට ඒක සාමාන්‍ය ඕනම සොක්ස් එකකට දාන්න පුළුවන් ගර්ල් කෙනෙක්ගේ වුණත් ප්‍රශ්නයක් නැහැ ඒ වුණාට ගොඩක් වෙලාවට මේ ක්‍රමයේ යොදාගන්නේ පිරිමි ළමෙක්ගේ socks දෙකකට තමයි. Frill එක තමයි ගොඩක් වෙලාවට girl කෙනෙක්ගේ socks දෙකකට use කරන්නේ. දැන් මම මේ ඔයාලට පෙන්නුවේ ඒ විදිහට ගොතපු විදිහ. ඒකත් ඔයාලට කැමති නම් ඕගොල්ලෝ ගොතන socks එකට උඩට ඒ රටාව දාන්නත් පුළුවන්. නැත්නම් මම අර කියලා දීපු විදිහේ frill එක දාන්නත් පුළුවන්. මෙන්න මේ විදිහේ frill එක. මේ තියෙන්නේ අපි ගොතලා ඉවර කරගත්ත frill එක. අපිට දැන් ඊළඟට කරගන්න තියෙන්නේ මේකේ හීල් එක. ඊට කලින් ෆ්‍රිල් එක ඉවර කරන කොටස මම ඔයාලට අද පෙන්නන්නම්. මේ විදිහට ඉවර වුණ තැනින් ඊළඟට ෆ්‍රිල් එක පටන් ගන්න තියෙන තැන 3rd chain එක අපි chain 3කින්නේ පටන් ගත්තේ. ඒකේ 3 වෙනි chain එකේ පුරුකෙන් දාලා සාමාන්‍ය විදිහටම slip stitch එක දාලා මේක ගැටේ කපලා ඉවත් කරගන්න ඕනි යාන් එක. ඊට පස්සේ යාන් එකේ ඉතිරි දිගට තියෙනවානේ මේ පොටවල් ඉතිරි වෙලා අපි ගැට දාපුවාට පස්සේ ඒවා සංගව ගන්න ඕනි ගැට දාලා නැත්නම් අපේ පල්ලහැත්ත මේ කියන්නේ socks එක අනිත් පැත්ත හරවලා ඇතුල් පැත්තට හරවලා needle එකක් භාවිතා කරලා මේවා ඔක්කොම සංගව ගන්න ඕනි මේ මම පෙන්නන්නේ ගොතල ඉවර වුණාම කොහොමද තියෙන්නේ කියලා මේ තියෙන්නේ පළවෙනියට පටන් ගද්දි ඉතුරු වුණු යාන් එකේ කොටසයි ඉවර වෙද්දි ඉතුරු වුණු යාන් එකේ කොටසයි මේ දෙක එකට කරලා ගැටයක් දාලා ලිහිලා යන්න ඇති වෙන විදිහට අපි ඒක සකස් කරගන්න ඕනේ. ඊට පස්සේ යාන් එක අයිනෙම කපලා අයින් කරගන්න පුළුවන්. අපි ඊළඟ වීඩියෝ එකෙන් බලමු මේකේ socks එකේ heel එක කොහොමද හදාගන්නේ කියලා. ඒකත් අපි හදාගන්න ඕනේ රතු පාට යාන් එකෙන්. මම ඔයාලට ඒක ඊළඟ වීඩියෝ එකෙන් කියලා දෙන්නම්. එතකන් ඕගොල්ලෝ මේ විදිහට මේක frill එක ගොතලා ඉවර කරලා තියාගන්න. channel එකත් subscribe කරලා bell icon එකත් click කරලා තියාගන්න. එතකොට අපිට ඊළඟ වීඩියෝ එක දාපු ගමන් ඔයාලට බලන්න පුළුවන්. channel එකත් එක්ක එකතු වෙලා හිටිය යාළුවෝ හැම දෙනාටම සුබ දවසක්.